අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ශ්‍රී සුමංගල අධ්‍යාත්මණී මුල් කරගත්ත මේ දවසේ භාවනා වැඩපිළිවෙලේ ධර්මදේශන අවස්ථාවටයි පත් වෙලා තියෙන්නේ සිළුවම දෙනා ඒ ධර්මදේශන සඳහා තැන්පත් වෙමු තැන්පත් වෙලා සාදුකාරය පත්වමු නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ පංචෛ මේ සම්මාදිට්ඨි කම්මස්සගතා ඥාන සම්මාදිට්ඨි සමත සම්මාදිට්ඨි විපස්සනා සම්මාදිට්ඨි මග්ග සම්මාදිට්ඨි ඵල සම්මාදිට්ඨි තීති ගරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ මේ සර්වජන් වහන්සේගේ ශාසනයෙහි මේ දෘෂ්ටිය එහෙම නැත්නම් කෙනෙක්ගේ දැක්ම පිළිබඳව අනිකුත් කිසිම ශාසනයක නැතරම් පුදුම ගැඹුරක් විස්තරවත් ගතියක් සහ ක්‍රමානුකූල කින හැරපෑමක් තියෙනවා. ඒ නිසා ඒ දෘෂ්ටිය පිළිබඳ ඒක ලොකු බරපතල ප්‍රශ්නයක් වුණාට ප්‍රශ්නේ පිළිබඳ දැනීම ඥානයක් වාටපත් වෙලා තියෙනවා. එතකොට ඥානයක් වාටපත් වුණාම ඒකට සම්මාදිට්ඨි කියනවා. පටලවා ගත්තට පස්සේ මිච්ඡාදිට්ඨි කියනවා. ඒ නිසා ඒ දෘෂ්ටිය තියෙනවා කාගෙ ළඟ වුණත් එක්කෝ ඒක සම්මාදිට්ඨි වශයෙන් තියෙනවා එක මිච්ඡාදිට්ඨි වශයෙන්. ඉතින් ශාසන ආලෝකයක් නොලැබිච්ච ශික්ෂාවක් නැති බොහෝ දෙනා ගාව දිට්ඨිය මිච්ඡාදිට්ඨියක් විදිහට තමයි තියෙන්නේ. ඒක හරියට තිරිසන් සත්තු තුල තියෙන සහජාසය වගේ එකක්. ඒ කර්මානුරූපෝ ඒ මියා පුසට බයයි. පූසා මී අල්ලගෙන කාල තමයි ජීවත් වෙන්නේ. ඒ ආහාර දාමේ ඒ ක්‍රියාකාරකම් එයා දැඩිසේ තමන්ගේ ලක්ෂණ වශයෙන් තියාන දිකට කරගෙන ඉනවා. ඉතින් ඒ සතාගේ තියෙන දෘෂ්ටියත්, මනුෂ්‍යයාගේ තියෙන දෘෂ්ටියත් වෙනස මනුෂ්‍යට ඒක දැනගෙන එක ජීවිතයක් ඇතුළත වෙනස් කරන්න පුළුවන්. මිත්‍යා දෘෂ්ටිය සම්මයා දෘෂ්ටිය බාඩපත් කරන්න පුළුවන්. ඉතින් ඒ වෙනස් කිරීම පුද්ගලික පෞරුෂත්වය වෙනස් කරන දෙයක්. පුද්ගලයාගේ රුචි අරුචිකම් වෙනස් කරන දෙයක්. ඉති හුඟ දෙනකොට තියෙන්නේ මිච්ඡා දිට්ඨි වුණත් ඒක අතහරින්න කැමති නැතිකම. තමන්ගේ පෞරුෂත්ව ලක්ෂණ අතහරින්න කැමති නැහැ. තමන්ගේ රුචි අරුචිකම් අතහරින්න කැමති නැහැ. ඒ නිසා හරි වෙහෙසක ඉන්නේ. මම ඉන්නේ මිත්‍යා දෘෂ්ටික බව දන්නෝ ගලවන්න පුළුවන් බවක් දන්නවා හැබැයි අම්ම මුත්ත කිව්වත් ගලවන්නෙත් නැහැ. ඔදිට අසුචි වලක ඉන්න කෙනෙක් අසුචියේ ඉන්න බව දැනගෙන ඒ අසුචියට රුචි කරන්න වගේ මනුෂයා තුල ප්‍රතිචේ පුතඥය තුල උදුමාකාර විදියට ඒ තමන්ගේ මති මතාන්තර වලට රුචි අරුචිකම් වලට සංසාර ගති වලට පුරුදු වලට පෞෂත්ව ලක්ෂණ වලට ඇලි බැඳීමක් තියෙනවා. අපි ඒකට ගරු කරනවා. ඕන කෙනෙක් ඒ තමන්ගේ රුචි අරුචිකම් තියා හිටිට ප්‍රශ්නයක් නැහැ. මොකද මම ඉන්නේ මිත්‍යා දෘෂ්ටියක නිසා මට කියන්න බෑ ඕකත් ඇරලා මේකට වරෙන් කියලා. එහෙම කියන තරම් මට ස්ථිර භාවයක් නැහැ. ඉතින් අන්න එහෙම පවතින ලෝකෙක සර්වඥ වහන්සේනමක් ඉපදිච්චාම සර්වඥාචේ සඳහන් කරනවා මම මේ ලෝකෙට ආවේ මේ ලෝකයාට සුද්ධ සීල මජ්ක්‍ධිම සීල උත්කෘෂ්ඨ සීල කියන සීල උගන්නන්න නෙමෙයි. ඒ බුද්ධ ජානසික බුද්ධ කෘතිය ඒක නෙමෙයි. ඒ වගේම මේ සමාධිමත් කරගෙන අරමුණක හිත පවත්වා ගැනීම සඳහා ක්‍රමවේදය උගන්නන්නත් නෙවෙයි සරුවත් ජානසික ලෝකෙට පහළ වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඇති කරගත්ත සමාධියෙන් විපස්සනාව ඇති කරගෙන ඒකට විපස්සනා ඥාන ඇති කර ගැනීමත් නෙවෙයි සර්වඥාන්සික කෘත්‍යය. සර්වඥාන්සික කෘත්‍යය වෙලා තියෙන්නේ මේ ලෝකයා ඊ තරම්ම දිත්‍ති ජාලයක පැටලිලා ඉන්නවා
බ්‍රහ්ම ජාලේ වගේ අන්නේ දිත්‍ති ජාලේ මේ මනුෂයා ගලවන්න නම් ඉතල තමන් ගැලවිලා තමන් එකේ සැනසিলা කහට හරි හේතු ගන්නන්න ඕනේ ඔය ඉන්න අසුචි වලින් ගොඩ එන්නේ කියලා. එහෙම නැත්නම් අසුචියේ ඉන්න බනුව අසුචියට කැමති. අපායින නිරිසතා මරණයට බය. එයා දන්නවනම් මරණොත් දැන් හොඳ තැනකට ඒත් අපායින නිරිසතා මරණයට බය. අයියෝ එපයිය. ඉන්න කන්දු. ඊට හපන් මේ මනුස්ස ලෝකේ. ඒ තමන්ට ආවේනික දුක් ටික මගේ අයිතිවාසිකමක් කරගෙන ඒක විඳ විඳ ඒ අසුචි වලේම ඉඳ තියෙන ආශාවක් තමයි ගීගේ ජීවිතේ කියලා කියන්නේ. ඉතින් ඒ අයට පේන්න විකල්පයක් උදුර ජානසය ඇති කරා. භික්ෂු සමාජේ. එහෙම නැත්නම් අනගාരിക සමාජේ. ඉතින් අනගාരിക සමාජයේ දැකීමක් පිනා. නමුත් අම්ම මුත්ත කිව්වත් අතාරින්නේ නැහැ. අතාරින්නේ නැත්නම් මොකද්දෝ දෙකින් සාධාරණීකරණය කරනවා. මාපික මේ කරන වැඩේ හරි. අර කහින් අදි නැහැ කියන්න බෑ අපිට ඒක ඒත් හරි ඇති. නමුත් මේ දිනේදී අපි එතන එතන මොකද්දෝ ආස්වාදයක් ලැබනවා මේ ගිහි ජීවිතේ, පෘථග්ජන ජීවිතේ, අන්ධකාර ජීවිතේ, මෝහ ජීවිතය තපක් ලැබෙනවා. නමුත් එහෙම අයට බන කිව්වයි කියලා වැරද්දක් වෙන්නේ නැහැ. එහෙම ඉන්න කෙනෙක් මේක අහලා විප්ලවීය චින්තනයකට යනවා. රැඩිකල් චින්තනයකට යනවා. කියලා බලනවා මේක ඇත්තටම මේ අපිට බයිනවද? එහෙම නැත්නම් මේක මේ එක ජීවිතයක් ඇතුළත මේ පරිණාමයක් වෙලා අපිට ගොඩ වෙන්න පුළුවන් එකක්ද කියලා. ඉතින් ඒ දෘෂ්ටි වල තියෙන ගැඹීරත්වය පේනවා සම්මා දිට්ඨි සූත්‍රයේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දෘෂ්ටි 20කට දාලා පෙන්නනවා. එකකින් වඩා හොඳ එකට යනවා එකකින් වඩා හොඳ එකට යනවා යන්නේ යන්නේ යන්න කෙලස් අඩු වෙනවා මේ එක රැයින් එක පොත්තක් ගලවලා මේක අතාරින්න බෑ ඒ වගේම අපි මේ ශ්‍රී සුමංගල පිරිවෙනේ වාදී පොලිසියේ සුමංගල පිරිවෙනේ පටන් ගත්ත එකේදී අපි ගත්තා මේ දෘෂ්ටි පස්සාකාරයකට අරගෙන දන්නා වූත් තේරුම් ගන්න පුළුවන් සරල තැනින් පටන් අරගෙන ඉදිරියට යන මේ පළවෙනිම දිට්ඨිය ඒ වගේ මතක් කරනකොට පෙන්ලා දීලා තියෙන්නේ කම්මස්සගතා ඥාන කම්ම සම්මෝහය කියලා. මේ අපි අද විඳවන්නේ අපිම කරපු එකක් කියලා අපි දන්නේ නැහැ. අපි හිතනවා මේ අද විඳවන්නේ ආණ්ඩු හොඳ නැති ඉඳා අද වැහැපු හින්දා එහෙම නැත්නම් අල්ලපු ගෙදර මිනිස්සු අපිට හුණියම් කරපු හින්දා එහෙම නැත්නම් මේ දෙබල මිනිස්සු අපිට කරදර කරපු නිසා මුස්ලිම් මිනිස්සු අපිට කරදර කරන නිසා නානා ප්‍රකාර දේවල් අපි හදාගෙන මේ තමන් කරපු කර්මය ධර්මයේ යට කරගෙන ඇවිල්ලා අපිට වද දෙනවා කියන දේ පිළිබඳ සම්මෝහය අන්ධබන්ධ ගතිය මුසුප්පු ගතිය ඒක කියන කම්ම සම්මෝහ කියලා. හැබැයි ඒ කම්ම සම්මෝහය අපි තේරුම් ගන්නේ ඒකට බුදුරජාණන් වහන්සේ නැති කිරීම සඳහා කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨි කියලා ආලෝකයක් දෙලා දුන්නා. කම්ම සම්මෝහය කියන්නේ අඳුරක් නං මෝහයක් නං ඒකට කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨි කියනවා. ඒකට කියනවා අපි කලකල දේ පළපළ දේ යමක් කෙරුවොත් ඒ කර්මයක් නං ඒකට විපාක වෙනවා. චේතනහං භික්කවේ කම්මං වදාන. අපි දවස ඇතුළත මොනම හරි චේතනාවක් කරොත් හැම චේතනාවක්ම කර්ම පාටපත් වෙනවා. එතකොට මේ ශාසනයක් කියන්නේ ප්‍රතිපදාව කියන්නේ අන්න එහෙම චේතනා කිරීම පිළිබඳව අවදි වෙලා ඒ චේතනාව 100%ක්ම නතර කරලා නැත්තම් මූල ධර්මානුකූලව 100%ක් නතර කරලා යන්න ඇරලා ඉන්දියොත් මොකද වෙන්නේ කියලා. එතෙන් ඉතින් වරහන් ඇතුලේ කියන්න වෙනවා 100%ක් නම් නතර කරන්න බෑ. 100%ක් නතර වීම වෙන්නේ සෞපදීසේෂ නිර්වාණ දාසි නිවන් දකින්න කොට වෙන්නේ නිවපති වෙනකොට සෞපදීසේෂ නිර්පදීසේෂ නිර්වාණ දාතම 100%ක්ම නැති වෙන්නේ. ඊට ඉස්සෙල්ලා 100%ක් නැති කරන්න පුළුවන් විශ්වාසයක් හිතට එනවා. 95ක් 96ක් විතර නැති කරලා අයින් කරන්න පුළුවන්. අන්නේ පාරේ තමයි අපි ඉන්නේ.
ඒ නිසා යම් පැත්තක් අපිට ආලෝකයට පේනවා කරකල දේ පළපළ දෙක අපි මේ දවස් ඔක්කොම වැඩ අතහැරලා මේ ඇවිල්ලා මේ සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වඩන එක ලේසියට පහසුර කරන්න පුළුවන් නිසා නෙවෙයි. මොකද ඔක්කොම කරුවා ධන්දාවේ ගෙදර යන්න ඕනකමකුත් තියෙනවා. අපි එක හරි ඒක ඇත්ත. ගෙදර යන්නේ ඒක වළක්වන්න බෑ. ඒකටත් හේතු තියෙනවා. ඒකට හේතු ගන්නනවා අපි. අන්නේ වගේ මේ කම්ම සම්මෝහයේ සහ කම්මසකතා ඥාන සම්මාදිට්ඨි කියන එක පිළිබඳව අපි දවසක් කරන බණ දේශනා කරලා ඒකෙදී අටුවාචාර්යන් වහන්සේලා මතක් කරනවා මේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨි ඇති වෙන්නේ බුදු කෙනෙක් අවශ්‍ය නැහැ. අබුද්ධෝත්පාද කාලවලත් කර්මේශා කර්මඵලෙ පිළිගන්නවා. ඒ නිසා බෝසතාන් වහන්සේ නමක් මේක පිළි අරගෙන මතු බුදු වෙන්න පාරමිතා පුරුදු. කර්ම රස නතර කරලා පාරමිතා පුරුදු. ඒව එකතු වීමක් වෙලා බෝසතාණන් වහන්සේ නමක් මහ බෝසතාණන් වහන්සේ නමක් වෙලා නියත විවරණ ලැබලා ඒ කර්මය පුදුම විදියට බල කැවෙනවා. අදිෂ්ඨාන ශක්ති එහෙම නැත්නම් අදිමානුෂික සත්‍ය ශක්ති කියලා. එහෙම තමයි බුදු කෙනෙක් අවසාන පස්චිම භවිකේක් වශයෙන් මේ ලෝකෙට එනකොට දෙසක් මහා පුරුෂ ලක්ෂණ 80ක් ව්‍යංජන සහිත මහා පුරුෂෙක් බවට පත් වෙන්නේ. ඒ කර්මය අනිත් පැත්තට ගිහිල්ලා නරක වැඩ කරන්නේ නැතුව හොඳ වැඩ කරලා. ඒක නිසා අබුද්ධෝත්පාද කාලවලත් කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය තියෙනවා. ඒ වගේම තමයි බුද්ධෝත්පාද කාලවලත් කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය තියෙන ලෝක ජනතාවගෙන් ඉතාමත්ම සුළු පිරිසකට. උදාහරණයක් වශයෙන් ගත්තොත් අද තියෙන විද්‍යාවේ ওই ඥානෙ ඇත්තෙම නැහැ. අපි මේ දරුවා ඉන්නේ ඉස්කෝලේනේ. ඒ ඉස්කෝලේ උගන්වන කිසිම ශාස්ත්‍රයක කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය නැහැ. ඒ විතරක් නෙවෙයි. ඒකට නිග්‍රහ කරනවා. ඒවා තිබුණොත් දිනු වෙන්න බෑයි කියනවා. සදාචාරේ ඕනේ නැහැ කියනවා. කියලා තමයි මීයක් පණ තියේදී අරගෙන කපලා මරලා මීයාගේ ඇතුලේ තියෙන කෑලි බලන්න බෑ නැත්තම්. පණ තියෙන ගැඩවිල්ලෙක් අරගෙන මරලා ඌ ඇතුලේ කපලා බලනකට විද්‍යාව කියලා කියනවා. එලේ ඉන ගෙම්බෙක් අල්ලගෙන ඇවිල්ලා මරලා ඌ කපලා මෙන්න ආහාර ජීර්ණ පද්ධතිය මෙන්න ස්නායු පද්ධතිය කියලා පෙන්වනකොට අපි කියන විද්‍යාව කියලා. සත්‍යයක් මරනවා නම් කිව්වොත් එහෙම නැතුව බෑ කියනවා. විද්‍යාගාරවල පුදුමාකාර තොගයක් රටමිය ඇති කරනවා. බල්ලු බලල්ලු ඇති කරනවා. මොකටද ඒ? ඒ ඕනේ නෝට කපලා බලන්න. දැන් ඉල්ලනවා විද්‍යාව දරු ගැබේ ඉන්න ඒ දරු මේ කලලය අරගෙන ඒකේ වැවෙන සෛල බාහිරේ වවලා ඒ සෛල ලෙඩෙකුට දීලා ලෙඩා සුවපත් කරන්න පුළුවන්. මොකද කලලේ සෛල ඕන දෙයක් හදන්න පුළුවන් තරම් විභව ශක්තියක් තියෙනවා. ඒ නිසා කලල ඒ විදිහට කපලා ස්ටෙම් සෙල්ස් අරගෙන කරන්න ඇමරිකාවේ ලොකු ආදයක් කරනවා. මේ දවස්වල විද්‍යාඥයෝ කියනවා ඒක කල යුතුයි කියලා. ඒ මොකද මේ කලලේට තාම ආත්මයක් නැහැ ගන්න පුළුවන් කියලා. චීන වගේ රටක දරුවෝ දෙන්නෙකුට එහා ගිය ගමන් ඒ ගබ්සා කළ යුතුමයි. ඒ නිසා මේ කලල විතරක් මේ අතට අරන් පෙන්නනවා නිකන් මිදි පොකුරක් වගේ. එක සුප් එකට කලල තුනක් විතර දාලා දුන්නොත් හරි ගන්න ඕන හතරක් ගන්න පුළුවන් වැඩිපුර ගෙවලා. මනුස්ස කල් වලින් හදපු සුප්. දි හරි දිනු වේ රටවල්. අපිට හරි අමාරුයි මේ ඒ තරමට දිනු වෙන්න හරිම කනගාටුවෙන් ඉන්නේ. අපිටත් අනේ කවදද වෙන දවසක් එන්නේ. ඒ දරු ගැබේ ඉන්න දරුවා අරගෙන සුප් පතලා බොණ්ඩ කපල බල්ලා ස්නායු පද්ධතිය තේරුම් ගන්න. ඔබලු දන්නේ නැහැ විද්‍යාවේ වඩාත්ම දියුණුව සිද්ධ වුණේ දෙවෙනි ලෝක යුද්ධයේදී. මොකද ඒ කෝටි ගණන් මිනිස්සු මැරුවා. ඒ මර මිනිසුන්ට ඇති වෙච්ච ආබාධ ඕන විදියට බලන්න පුළුවන් වුණා. ඔළුව මෙතන තුවාලනොත් කන් ඇහෙන්නේ නැහැ. මෙතන තුවාලනොත් ඇස් පේන්නේ නැහැ. මෙතන තුවාලනොත් නාසයට ගඳ දැනෙන්නේ නැහැ. පුදුම පරිශ්‍රණ තෝගයක් කරා. එදා මේ දතුර විද්‍යාව කිසිම දියුණුවක් ලැබලා නැහැ. මේ විනාශය වෙනකොට විද්‍යාව දියුණුව ලැබලා ජීවිතය බලනවා එවැනි විනාශ කරන්න.
අද විද්‍යාව බලන්නේ මුළු මානවයම එක බෝම්බකින් විනාශ කරන්න න්‍යූට්‍රෝන බෝම්බ හදනවා. අපේ ඉන්න ඔක්කොම මොළකාරයෝ ලංකාවෙන් පිටරට ගිය තා පිටරට ඉන්න ඔක්කොම දක්ෂ මොළකාරයෝ කඹුරන්නේ එකට. ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒ මොකද හේතුව? ඒගොල්ලෝ කම්ම සම්මෝහයට යට වෙලා කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය කැපකරන කැමැති නම් ඕනි දිනුවක් ලබන්න පුළුවන්. ඔක්කොටමත් බෑ. ඒක තමයි ක්‍රමය. ඒකේ කියන ගුණේ තමයි අබුද්ධෝත්පාද කාලවලත් එක තියෙනවා. බුද්ධෝත්පාද කාලවලවත් කවදාවත් ජනමතේ බහුමතේ වෙන්නේ නැහැ. සුළු පිටසක් කරන. ඒ නිසා සමාජ ජීවිත වෙනකොට අපිට ඕනනම් කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය අරගෙන සදාචාරාත්මක වගවීමක් ඇතුව ජීවත් වෙන්න පුළුවන්. හැබැයි ඔක්කොමලා අපි උසුළු විසුළුට ලක් කරනවා. ඕමුණොත් නම් ගොයියෝ දිනු වෙන්න බෑ. ඕමුණොත් නම් ගොයියෝ PhD එකක් ගන්න බෑ. ඕමුණොත් නම් ගොයියෝ අනික් කට්ටියට වැඩි කැපි පෙන්නන්න බෑ. ඔබලගේ දරුවෝ කැපි පෙන්න ඕනේ නම් ඔය සදාචාරය බිම තියපන්. එන් දරුවොත් ඒක කියනවා දෙමාපියන්. ඉතින් අපි මේ ඉන්න පිරිස මේකට එච්චර බණ කියන්න වල පිස්සක් නෙවෙයි. ඒගොල්ලෝ මේ වෙනකොටත් මේක අඩු ගානේ ධර්ම මේ වශයෙන් පිළිඅරක් තියෙනවා. ඒ කම්මසකතා ඥාන සම්මාදිටිය තේරුම් අරගෙන බයලජ්‍ය දෙක තමයි මේකට ආසන්න කාරණාව. මේ දෙක අතර අකුදුම සම්බන්ධයක් තියෙනවා. බයලජ්‍ය දෙක තියෙන මනුස්සයා සදාචාරාත්මක වග වෙනවා. බයලජ්‍ය දෙක නැති කෙනා ප්‍රතිවෘත්තාවක් බයලජ්‍යාවක් අනික් මිනිස්සුගේ ඇඟීම් පිළිබඳ කිසිම මතයක් නැතුව ඉදිරියට යනවා. ඉතින් බංගලංකා වගේ රටක් මේ වගේ විශාල මේ විද්‍යානුකූල දියුණුවක් ඇති වෙද්දී ඒ වගේ පාහර જાતીන් තුනකට යටත් වෙලා ඉඳද්දි අද මෙතන ඉන්නේ කාශ්චරියක්. අපි අපි හරි දඟලනවා එහෙම නැතුව ඒ සුද්දගේ මන්ටමට යන්න දෙන්න හොඳයි කියලා. ඒ කියන්නේ කම්මසකතා ඥාන සම්මාදිට්‍ය පැත්තකට දාලා කම්ම සම්මෝහයෙන් ගියා නම් කරන්න තියෙන මොකද්ද බලවේකින් යන්න බෑ. ඒක අපිට පුද්ගලිකව ගන්න බෑ. ඉතින් අපි හිතමු මේ පිරිස දැන් කර්මේශා කර්මඵලෙ පිළිඅරන බයලජ්ජා දෙක පිළිඅරගෙන මේ ආවා. ඒකේ තියෙන අති උත්තරම කෘත්‍යය තමයි කර්මේශා කර්මඵලෙ පිළිගන්න එකන ගීගී අතරින් කැමති. කාම ගුණයන් තාවකාලික හෝ ස්ථිරව අයින් කරන්න කැමති. ඉතින් අපි ඔක්කොම කාම ගුණයන්ගෙන් වෙන්විච්ච පිරිස්. සමහරක් සංඝ ගණයට වැටෙන්න කැමති, සමහර සංඝ ගණයට වැටෙන්න කැමති නැහැ. නමුත් බුදුහාමරගේ පැත්තෙන් බලද්දී ඔක්කොම සංඝයා තමයි. මොකද අපි කෙටි කාලිනව, දීර්ඝ කාලිනව ගීගේ අතහැරලා. දැන් ගීගේ අතහැරීම නිසා අපිට ගොඩාක් කෙලෙස් අයින් වෙන බව හැබෑව. නමුත් අපේ හිත කෙලින්ම සෝවාන් වෙන්නෙවත්, රහත් වෙන්නෙවත් නැහැ. කම්මසකතා ඥාන සම්මාදිටිය කියන හැව හැරුණට පස්සේ ඇතුළත තවත් දුක් වර්ගයක් කෙලස් වර්ගයක් ඉතුරු වෙනවා. ඒක කියනවා කම්මසකතා ඥාන සම්මාදිට්ඨියට අනුව කටයුතු කරන එක්කනාගේ වීතික්කම භූමියේ කෙලස් නැහැ. එයා ඊට පස්සේ සත්තු මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, කාමීච්ඡාචාරය කරන්නේ නැහැ. බුරු කියලා මිසචන පරිසචන කතා කරන්නේ කිරුවොත් වැරදි බව දන්නවා. නමුත් මේ වීතික්කම කෙලස් නැති වුණාට මෙයාගේ හිතේ පරිඋත්ථාන කෙලස් කියලා જાතියක් ඇති වෙනවා. විතික්කම කෙලස් වගේ සමාජ නීති උල්ලංඝනය කරන්නේ නැහැ. හැබැයි හිතේ පැහැිනු. හිතේ නිතරම පැහැිනු. විතික්කම කෙලස් වෙන කෙනෙකුට පේනවා. මතෙක් මරුවොත් පේනවා, හොරකමක් කිරුවොත් වෙන කෙනෙක් තැවෙනවා, කාමීච්ඡාචාරය කිරුවොත් දෙදෙනෙක් එකතු වෙන්න ඕනේ, බොරු කේලම් හිස් වචන පරිස්වචන කියන කෙනා වගේ මහාන කෙනෙක් ඉන්නවනේ. ඒකට අහු වෙනවා. මොකද මේ පරිඋත්ථාන කෙලස් කියනෙව්වා අපි නිරෑ හීනේ හීන දකිනා වගේ මේ ඉඳගෙන ඉන්නකොට හිත නිතරම දොඩමළු වෙනවා. එකම චිත්තක්ෂණයක්වත් අරින්නේ නැතුව. ඒකට කියන්නේ නැගිටලා ඉන්නවා. හැබැයි ඇඳෙන් බහැලා නැහැ. ඇඳෙන් බහැලා දුව ඇවිදින්නේ ඇඳේ නැගිටලා ඉන්න කෙලස් වගේ. අන්න ඒ ලෙඩේ දැනගත්තාම අර වීතික්‍රමණය වෙන කෙලස් නෙවෙයි මේ කතා කරන්නේ. ඒකට බෙහෙත තමයි සමත සම්මා දිට්ඨිය. එමෙ නැත්තම් එයාට නීවරණ ධර්ම ටික ලැබෙනවා. නියය ආවරණ කියන මේවට ඒවට කියනවා කාම සංඥා කියලා. ඉතින් කවුරු හරි දැනගත්තොත් මේ කාමයේ යෙදලා ගිහිගේ ගත කරනකොට මේම තැනට එන එක හොඳයි. එහෙම ආවත් ඉවරයක් වෙන්නේ නැහැ. කෙලෙස් අර ඇතුලේ තියෙන ගොජේ ඇතුලේ තියෙන නීවරණ ටික
ඇතුලේ තියෙන පැහැවෙන ගතිය ඇති වෙනවා. ඒක නැති කරන්න බෑ. ඒක නැති කරත් මේ රබර් බෝලයක් වතුරට තියා ඉන්නා වගේ අතහරපු ගමන් ආයේ බුක් ගාලා උඩට එනවා. ඉතින් මේ ප්‍රශ්නේ හරියට තේරුම් අරගෙන බුදු කෙනෙක් ළඟට ගිහිල්ලා ඇහුවොත් අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ගැන ගෞරවයෙන් අපි පූජනීය ස්ථානයකට ආවා. බණකුත් ඇහුවා. සංඝයත් ඉන්නවා. දැන් මේ හිතට එන පරිඋත්ථාන කෙලෙස් වලට මොකද කරන්නේ? හරියට අපිට කියන්න පුළුවන් නම් බුදුහාමෝ මෝල් ගහෙන් කිරි ගහට යනවා වගේ කියනවා. ඒ කම්ම රූපස් මේ කාම සංඥා හිතට වද දෙනවා කියලා පොතේ තියෙන්නේ. කාම සංඥාව නැති කරන්න නම් රූප කර්මස්ථානේ සරණ යන්න ඕන. කාම සංඥාව නැති කරන්න නම් රූප කර්මස්ථානේ සරණ යන්න වෙනවා. නැත්තම් රූපෙන් පුළුවන් කාම සංඥා ප්‍රතිස්ථාපනය කරන්න. ඉතින් ඒකට අපි කියනවා වායෝ පොට්ටබ්බ රූපය ආසස් වසස්. ඒකෙන් ඇති කරගන්න පිම්බී මෑකිලීම. එහෙන් තමයි තමන් ඉඳගෙන ඉන්න කය පොළොට වදිනකොට දැනෙන මේ දරතේ සහ පරිලාහේ. වම තිනකොට විලුඹට දැනෙන බර. ලේ වකේ බහු කරගෙන ඒක ඇඟිලි වලට යන හැටි. ඊට පස්සේ දකුණට බර එන හැටි. ඒක කෝම රූප. ඉතින් ඒ වගේ හිත තියෙන තාක්කල් මගේ හිත තියෙන්නේ ආස්වාද ප්‍රසවාසය අද එක්කෙනෙක් කියලා තන මට මෙච්චර වෙලා හුස්ම දිහිත දාගෙන ඉන්න පුළුවන්. මට විනාඩි 45ක් සක්මණේ ඉන්න පුළුවන්. ඒකයි කාලේ පුරාවට කාමයක් නැහැ, කාම සංඥාවක් නැහැ. ඒ කාමේ සහ කාම සංඥාව නැතිලාදී පේන්නේ මොකද්ද කියලා, දැනෙන්නේ මොකද්ද කියලා, වැටෙන්නේ මොකද්ද කියලා ඒ කිනාට හොම්බට දැමලෙන්න වගේ පේනවා. ඒක අනිවාර්යයෙන්ම පේනවා. මගේ හිත ආස්වාස්වාසයේ තිබ්බන ලෝකේ නැහැ, ආස්වාස්වාසයේ තිබ්බා කියලා දන්නවා එයා. වම දකුණේ තිබ්බනම් දන්නවා. ඉතින් එයා තව කෙනෙකුට කියමනෙන් එයා ප්‍රසිද්ධිය කියනවා. ඒ වෙලාවේ මගේ හිතේ කෙලස් නැහැ. ඒ මොකද මම ආශාර ප්‍රසද්ද 10ක් 20ක් 30ක් තප්පර ගානක් ආශාර ප්‍රසද්ද තියාන හිටියා. වමේ දකුණේ තියාන හිටියා. කියලා එයාට ඒකේ උත්තරේ සපෙලා කියන්න පුළුවන් නම් ඒකට කියනවා අපදානේන සම්පායති කිය. චරිතයෙන් සපෙලා කියනවා. ඉතින් ඒක හර අනිත් කෙලස්ෙන් නැත්තන්ට ලොකු ධෛර්යයක්. මම උත්සාහ කරුවොත් මට ටික කාලයක් හුස්ම ඉන්න පුළුවන් වෙයි. මම උත්සාහ කරුවොත් මට පියවර 7-8ක් යන්න පුළුවන් ඒක දිගට. ඒ තාකත් මගේ හිතේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය හෝ සමත මිච්ඡාදිට්ඨිය නෑ. කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය තියෙනවා, සමත සම්මාදිට්ඨිය තියෙනවා. කම්මසකතා ඥාන කම්මස සම්මෝහේ නෑ, සමත මිච්ඡා දෘෂ්ටිය නෑ. ඒක හැබැයි එහෙම හිතාගෙන හිටියට හරියන්නේ නැහැ. බුද්ධි විඳලා කියන්න ඕනේ ඒක අපි කමටහන් සුද්ධ කරා. බනල වැඩක් නැහැ. වැඩක් වෙන්නේ නැහැ. ඉතින් අපි හිතමු කතාව දිග කතාව කෙටි කරන්න ඕන නිසා කෙනෙකුට පුළුවන් කියලා විනාඩි 20ක් 30ක් සක්මන් කරනට පියවර පාස මේ කෙලවර ඉඳලා එහා කෙලවරට යන්න පුළුවන්. ආයේ මේ කෙලවරට එන්න පුළුවන්. මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරන්න පුළුවන් කෙනෙක් මේ සභාවේ ඉන්නවයි කියලා හිතමු. මට විනාඩි 10ක් විතර හුස්මෙම හිත තියාන්න පුළුවන්. මට විනාඩි 10ක් විතර පිඹීම හැකිලිමෙම හිත තියාන්න පුළුවන්. මට විනාඩි 10ක් විතර ඉඳගෙන ඉන්න බර වැටෙන හැටිම දැනගන්න පුළුවන් කියලා කිව්වොත් එයාට කියත හැකි දැන් ඔයාට කම්ම සම්මෝහේ නැහැ. සමත සම්භාවනාමේ චිත්ත වශයෙන් සම්මෝහයක් නැහැ. මේ තාම විපස්සනා සම්මෝහේ තියෙනවා. ඔයා දැන් සූදානම් වෙන්න විපස්සනා සම්මාදිට්ඨිය මොකද්ද කියලා තේරුම් ගන්න. අද ඒක තමයි අපි දවසේ අගෝස්තු 4 වෙනිදා බණ කියන වෙලාවේ දවසේ මාතෘකාව කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය සමත සම්මාදිට්ඨිය කියන දෙක උපයපු කෙනෙක් ඉන්නවනම් සභාවේ එයා කොහොමද ඒක විපස්සනා සම්මාදිට්ඨියකට පාදම කරගන්නේ? ඒකෙන් කොහොමද තව ඉදිරියට මේක ගෙනියන්නේ? වෙන විදිහකට කියන්න පුළුවන් ඒ කම්ම සම්මෝහය සහ සමතේ පිළිබඳව දැනුවත් නොදැනුවත්කම තියෙනවා නම් යාට විපස්සනාව කරන්න බෑ. අපි මේ ඉන්නේ ගොඩනැගිලි 3 වෙනි තට්ටුවේනේ. පළවෙනි තට්ටුව දෙවෙනි තට්ටුවක් නැතුව මේක හදන්න බෑනේ. පළවෙනි තට්ටුව බොහොම බලවත්ව හදාගන්න ඕනේ. තට්ටු තුන ගොඩනැගිල්ලක් හදා. අන්නේ ඒ පාදම තියෙනවානේ. පදනම කියලා එකක් තියෙනවානේ. ෆවුන්ඩේෂන් කියලා එකක්. අන්නේ ඒ ටික හරි වැදගත්. මේ වගේ තට්ටු කොට නැගිල්ලක් අහන්නේ
එනි වගේ තුන්වෙනි තට්ටුව තමයි විපස්සනා සම්මාදිට්ඨිය කියන්නේ. එතකොට කොහොමද යෝගාවචරය දැනගන්නේ? මම මිත්‍ය කරගෙන ආපු සීලය කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය ඇති කරන්න මට උදව් වෙනවා. ඒක දිගට හොඳට පත්තලව තියෙන්න ඕන සීලය අරසා වෙන්න ඕන. සීලේ මත ඉඳගෙන මයිලක දැන් හිතත් දන්න අරමුණක උදාසීන අරමුණක උපේක්ෂා අරමුණක නැවත නැවත මතුවෙන අරමුණක හිත ඇදබැඳ තබා ගැනීම තියෙනවා. ඒකට අපි කියනවා සමත සම්මාදිට්ඨිය කියලා. අන්න ඒ தත්වය ඇති වෙලා අද මම හිතන්නේ එක්කෙනෙක් දෙන්නෙක් එක වාර්තාවල ලියන්න උත්සාහ කරා. මට විනාඩි 45ක් විතර සක්මනේ ඉන්න පුළුවන්. විනාඩි 10ක් 15ක් විතර පරියන්කේ ඉන්න පුළුවන්. ඒ කියන්නේ අරමුණේ ඉන්න පුළුවන්. ඒක විශාල અભීත ප්‍රකාශයක්. ඉන්න පුළුවන් පිරිස ගොඩක් ඇති. හැබැයි ඒක බය නැතුව සබාවක් කියන්න පුළුවන් වෙන්නේ බොහොම සුළු පිරිසකට. ඒගොල්ලේ බුදුජානනාංශේ වික්ත බව බුදුජානනාංශික තියෙන ප්‍රතිබල ශක්තිය පාවිච්චි කරලා සබාවක කියනවා. මගේ හිත මට මෙච්චරලා තියාන්න පුළුවන්. ඒක නිකන් හම්බෙච්ච කරන්න නෙමෙයි. උත්සාහ කළ ලැබිච්චා. එහෙනම් ඒක කියෙමනේ සාසනෙට ලොකු එළියක් තියෙනවා. ඉතින් එහෙම සමත සම්මාදිටියක් නැත්තම් අරමුණකම දන්න අරමුණකම උදාසීන අරමුණකම උපේක්ෂා අරමුණකම නැවත නැවත මතුවෙන අරමුණකම හිත පවත්වාගෙන යනකොට ඒ කිනාට එක කියන්න පුළුවන් තරමට ගැම්ම එන්නේ ගොඩක් බහුසුත ඥාන සහිත සත්පුරුෂයන් ඇසුරු කරන කමඨයන් සුද්ධ කෙනාට කනට විතරයි. අනිකත්ව තින්න පුළුවන්. නමුත් ඒගොල්ලන්ට කියන්න තේරෙන්නේ නැහැ කියන එකේ වටිනාකම දන්නෙත් නැහැ. ඒගොල්ලන්ට කියනවා නිකන් ගොළුවෙක් දැකපු හීනයක් වගේ කියලා. ගොළුවා හීනයක් දැක්කට ඒක උට කියාගන්න බෑ. එදී අපි ඒක නිසා උනන්දු කරනවා. භාවනා කළා විතරක් මදි කියන්න ඕන. හොඳ වෙලා මදි. හොඳ බව පේන්න තියෙන්න ඕන. සාධාරණ යුක්තිය තිබුණාට මදි. සාධාරණ යුක්තිය උසාවියට වැටෙන්න ඕන. නඩුකාරයට වැටුණාට වැඩන්නේ නැහැ. සාධාරණ යුක්තිය උසාවියට වැටෙන්න ඕන. අන්න එහෙම ශාසනයක් අපිට ලැබිලා තියෙන්නේ. ඉතින් අපි දැන් යන්න හදන්නේ ඒ වගේ මේ සමත සම්මාදිට්ඨියක් ඇති කරපු කෙනා මොන මොන ලකුණු වලින්ද දන්නේ දැන් මේක වැඩෙනවා මේක විපස්සනා සම්මාදිටියකට යනවා. ඒකම දන්න කෙනාට විතරක් ඒකට අනුග්‍රහ කරන්න පුළුවන්. දන්න කෙනාට විතරක් ඒකට උපස්ථාන කරන්න පුළුවන්. ඒකට සප්පාය කරන සලසලා දෙන්න පුළුවන්. නැති කෙනාට බෑ. ඒක උදාහරණයක් වශයෙන් කියනවා කෙල්ලෙක් ලොකු වෙච්චාම ඒ කෙල්ල අරසා කරන්න පුළුවන් ඉන්නේ කුලකාන්තාවකට විතරයි. ලොකු වෙච්ච ගමන් කෙල්ලෙක් පුරුෂාන්තරයට ගියොත් ඒ කෙල්ලගේ පිරිසුදුකම රැකෙන්නේ නැහැ. විශිෂ්ට සමාජවල මේ වැඩි විපත් වෙච්ච දරුවෝ පුරුෂාන්තරයට යවන්නේ නැහැ. ගෙට ගන්නවා. කොල්ලා එන හැටි අහන්න කෙල්ල ගෙටකම් කියලා කතාවක් තියෙනවා. ඒ මොකටද? ඒ දරුවට ඒ ලිංගික ජීවිත පුරුදු වෙලා ඒක සදාචාර විදිහට ගත කරනවා මිසක්කා. මේ උඹ මාසලිය පාරායනේ තියපුවාම දඩාවත යන බල්ලෝ කෑවා වගේ. අර දරුවා විනාශ කෙරුවොත් ඒ දරුවට දොස් කියන්න බෑ. විනාශ කරන මේ පුරුෂයාට දොස් කියන්න බෑ. යා අරසාගල යුතු කුල කාන්තාවන්ට තමයි දොස් යන්නේ. අන්නේ වගේ ඒ උපයාගත්ත දේ ලබාගත්ත දේ අරසා කරනවා කියන එක ශිෂ්ට සමාජවල තිබුණා ඉස්සර. විශේෂම ගෝත්‍රික ජනතාව තුළ දැන් ඒක බොහෝමත්ම ඔද්දල් වෙලා තියෙනවා. එහෙම අරස කරන්න දන්නේ නැහැ. ඒක නිසා අපි භවනා කරගෙන යනකොට අපිට ලැබිච්ච මේ සමත සම්මාදිට්ඨිය වැඩි වියපත් වෙනවා. මේ දැනගන්න ඕනේ මේ ලකුණු වලින් දැන් මේ දරුව වැඩි වියපත් උනායි කියලා. ඒ වැඩි වියපත් උනාට පස්සේ කොටහළු මංගල්‍යයක් තියලා කෙල්ල අරස කරන්න එපායි. අන්නේ වගේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය කරපු උපස්ථානේ සමත සම්මාදිට්ඨිය කරපු උපස්ථානේ මදි ඒක තනවා වඩා ගන්න. ඒක දන්නවනම් මෙන්න මේ ලකුණු වලින් පේනවා දැන් මෙයා වැඩි වියපත් වෙලා තියෙනවායි කියලා. යෝ ලිංගික ද්විතීය ලිංගික ලක්ෂණ කියලා භෞතික මේ අපිට මේ සත්ව විද්‍යාව උගන්වනවා.
ඒ දෙචිය ලක්ෂණ දන්නවනම් ඒ දරුවට සෞඛ්‍ය සම්බන්ධ ලිංගික ජීවිතයක් ගත කරන්න පුළුවන්. අනුන්ට අහුවෙන්නේ නැහැ. එයාට අරසා වෙන්න පුළුවන්. කුලකාන්තාවන්ට අරස කරන්න පුළුවන්. ඒ වගේම සමත සම්මාදිට්ඨිය ඉඳලා විපස්සනා සම්මාදිට්ඨියට යන බව දැනුනොත් එයාට ඒකට අනුග්‍රහ කරන්න පුළුවන්. ඒකට සැප කරුණු එලවල දෙන්න පුළුවන්. ආසන්න කරුණු සලසලා දෙන්න පුළුවන්. නැත්තම් වැඩි විපත් වෙච්ච ගමන් ගෑනුලා මේ පුරුෂාන්තරයට ගියා වගේ නැතිනාස්ති වෙනවා. ඒක ඉතින් තීසනුගේ කොහොමදත් වෙනවා. බල්ලන්ගේ බලල්ලන්ගේ මේ කාගයක් නැහැ උන්ගේ ආයේ මේ වැඩි විපත් වීම පිළිබඳව කොටහළු මංගල්ල ගැනීමක් නැහැ. කුලකාන්තාවගේ අරසව නැහැ. නමුත් මේ බුද්ධ ශාසනය කියන්නේ එහෙම එකක් නෙවෙයි. ඊට වැඩිය ශිෂ්ට සම්පන්න නීති රීති පද්ධතියක් තියෙන සමත සම්මාදීට්ටි ගිහාම ඒක දැනගෙන ඒකට උපස්ථාන කරලා ඒක විපස්සනා සමාධියට බාටපත් කිරීම භවනා ජීවිතේ වැඩි විපත් වීම. ඉතින් ඒක පෙන්වන්න ප්‍රතිපදාවක් දීලා තියෙනවා. උගක්ම දක්ෂවම කියලා තියෙන්නේ මහසි සෑඩෝ ස්වාමීන් වහන්සේ බුරුම් භාවනා ක්‍රමී. ඒ කැල්ල ඉතාමත් විචිතුරු. ඒ කැල්ල ඉතාමත් සවිස්තරව ලියලා තියෙනවා. හැබැයි ඒ ටික කර්මස්ථානාචාර්යවරගේ අත්පොතේ විතරයි තියෙන්නේ. භාවනා කරන්නයි දැනගත්තත් එකයි නැතත් එකයි. භාවනා කරන එකනා කියන කතාවෙන් භාවනා කරලා මේ කර්මස්ථානාචාර්යගේ අත්පොතත් කියවලා තියෙනවනම් කියන්න පුළුවන් දැන් මෙයා මෙතෙන්ද ඇවිල්ලා තියෙනවා. මෙයාට මේ විදිහට කමඨාන සුද්ධ කරන්න. මෙයාට මේ ශීලයේ පිළිවෙත කමඨාන සුද්ධ කිරීමක් නැහැ. සමතේ පිළිවෙත කමඨාන සුද්ධ කිරීමක් නැහැ. එව යා දන්නවා දැන් තියෙන්නේ විපස්සනා පිළිබඳ කමඨාන සුද්ධ කිරීම. අන්න ඒක සම්බන්ධයෙන් ඒ මම බුරුමේ හිටපු ඒ ස්වාමීන් වහන්සේ විතර දක්ෂයේ ඒ මාතුකාට විශේෂඥයේ ඒ වගේ මේක කියලා දෙන්න මුළු ජීවිතේම කැප කරපු වෙන උත්තමෙක් මම දැකලා නැහැ. ඒ නිසා මම උන්වහන්සේ මෙතනදී උද්දෘත කරනවා. හැබැයි උන්වහන්සේ නෙමෙයි උන්වහන්සේ ගුරුන් වහන්සේත් මේකට ස්තුති ලැබීචි උන්වහන්සේලාගේ ගුරුන් වහන්සේන බුදුහාමුදුරුත් එක්ක ස්තුති ලැබී යුතුයි අපේ ලොකු ස්වාමීන් වහන්සේලාත් ඒක දැකලා තියෙන උන්වහන්සේලක හරියටම ඇල්ලුවා ආයිට පස්සේ පඳුරට ගහන්න ඕනේ හාවට ගහන්න පුළුවන් එති ඒක ඉගෙන ගන්න පුළුවන් එක ඒක සුතමේ ඥාණයට වැටෙන එකක් හැබැයි සුතමේ ඥාණයෙන් කෙලවර කරන්න බෑ චින්තාමේ ඥාණයට යන්න ඕනේ භාවනාමේ ඥාන වලට යන්න ඕනේ ඒකදී කියනවා අපි ගත්තොත් රූප කර්මස්ථානය අපි කියමු ආස්වාද ප්‍රසාසය කියලා අපි කියමු පිම්බීම හැකිලිම කියලා එනිසා කොයි වෙලාවක හෝ සතිමත් වෙලා මගේ හිත අන්‍ය විහිද නැහැ විෂයාභිමුඛ භාව හරියට පිම්බීම හැකිලිමට ගියා නැත්නම් හරියට ආස්වාද ප්‍රසාසයට ගියා කියලා කිව්වොත් එයාට අඩු ගානේ අඩුම තරමින් පිම්බීමේ සටහන සහ හැකිලිමේ සටහන පේනවා ඒක හරියට කැමරාවකින් එක පාට ගත්ත ෆොටෝ එකක් වගේ සටහන වැටෙනවා ඒ කැමරා තිරයට ඊට පස්සේ ෆොටෝ එකට එතකොට මේ පිම්බීම මේ හැකිලිම කියලා දෙක වෙන් කරන්න පුළුවන් මේ ඇතුල්වීම මේ පිටවීම කියලා වෙන් කරන්න පුළුවන් ඒ තරමට හරීම වෙනස් ඕලාරිකව පේනවා ඇතිලියම පිටීම ආස්වාද ප්‍රසාද පිම්බීම හැකිලිම මේ වම මේ දකුණ කියලා ඒ අතර වෙනස්කම් හොඳට පේනවා අන්නේ මට්ටමේදී දැනුමට කියනවා ආකාර සංඨාන පඤ්ඤාති කියලා සටහන් පිළිබඳ ප්‍රඥප්තිය උදාහරණයක් වශයෙන් කිව්වොත් මම ඉඳගෙනද ඉන්නේ මම හිටගෙනද ඉන්නේ ඒ දෙකේ සටහන් දෙක වෙනස් ඉතින් කාටයින් ඇවුවොත් මේ ඔය ඉඳගෙන සක්මා කරලා තිනවා වාඩි වෙලා තිනන බාහන කරලා කොයි දෙක දෙකිය අතර වෙනසක් තියෙනවද කිව්වොත් හුඟක් වෙලාට උත්තර සපයාවි. එතනින් අතර කරන්න හොඳ නැහැ. අහන්නුනේ මොකද්ද වෙනස? එතකොට කියාවි ඉඳගෙන ඉනකොට ඉඳ ගන්නකොට පස්ස කලව ප්‍රදේශයේ කකුල් වල ඇට බිම වදිනවා. ඉතින් ඇවිදිනකොට බිම වදින්නේ පතුල් දෙක. ඉඳගෙන ඉන්නකොට මේකේ ඒකාකාරී ඉඳ ගැනීමක් ඇවිදිනකොට එහෙම නෙවෙයි වමෙන් දකුණට මාරු වෙනවා. එතෙ ඒව ඒ සටහන හරි ප්‍රසිද්ධයි. ඒක ඥානාරාම ස්වාමීන් වහන්සේ ආනපාන සති පොත ලියන වෙලාවේදී කිව්වා ආස්වාසේ යන වෙලාවේදී තමන් ආස්වාසේ මේ නාසිකාග්‍රේ සීතලට දැනෙනවා නම් එයාට ආස්වාසේ මේකයි කියලා දැනෙන අතරම මේක ප්‍රස්වාසේ නෙවෙයි කියලා දැනෙනවා.
ඒ හොඳ චින්තාමය ඥාන තියෙන අන්වේ ඥාන තියෙන නාය විපස්සනාව තියෙන කෙනාට මේ ප්‍රසවාස නෙවෙයි. මම තිනකොට දන්නව දකුණ නෙවෙයි කියලා. ඉඳගෙන ඉන්නකොට දන්නව ඇවිදිනව නෙවෙයි කියලා. අන්න මේකට අපි කියනවා මේ මට්ටමේදී කියනවා සංධාන පඤ්ඤාතිය. සතහන දකින්න. ඒ වෙලාවේ තියෙන සතහන ෆොටෝ එකක් ගත්තා වගේ දැනෙනවා. දැන් මේක විනාඩි ගානක්, තප්පින් තප්පර ගානක්, ඇවිදීම් වාර ගානක්, වම දකුණ ගානක්, පිම්බීම ඇකිලිම ගානක්, හුස්ම ගන්න වාර ගානක් යනකොට මේ ඉස්සල්ලා දිගට දැනෙච්ච හුස්ම එන්ඩින්ද කෙටි වෙනවයි කියලා ආකාරවල වෙනසක් ඇති වෙනවා. දීගං මාසසන්තෝ දීගං අස්ස සාමීති පජානාති කියලා දැනගත්ත කාරණාව ටික වේලාවක් යනකොට රස්සං මාසසන්තෝ රසං අස්ස සාමීති පජානාති කියලා ඒ හුස්මේ ආකාරවල වෙනසක් ඇති වෙන සතහනින් වෙනස්. හරියට වීඩියෝ එකක් ඒ දේවල් කාලානුරූපව වෙනස් වෙන හැටි පෙන්වනවා වගේ. ෆොටෝ එකක් වගේ නෙවෙයි. නිශ්චල ඡායාවක් වගේ නෙවෙයි. නිශ්චල ඡායාවේ ඉඳලා තමයි අර පොඩි වීඩියෝ එකට යන්නේ. ඉතින් යෝගාවචරයට පුළුවන් නම් මම ආස්වාස එකක් බැලුවා දෙවෙනි ආස්වාසය බලනකොට පළවෙනි එක වගේ නෙවෙයි. තුනක් බැලුවා දෙකටත් වැඩිය වෙනස් තුන. ආදි වශයෙන් මේ ආස්වාසෙන් ආස්වාසයට සම්බන්ධකම් වෙනස්කම් ආස්වාස ප්‍රසාද දෙක වෙනස දැකපෙන්නාට අභියෝගයක් දෙනවා අභ්‍යාසයක් දෙනවා. එන්නේ එන්නේ ආස්වාසයේ ප්‍රිය වෙනවද අප්‍රිය වෙනවද ගොරෝසු වෙනවද සිං වෙනවද ලං වෙනවද දුර වෙනවද ඇතුළට එනවද පිට වෙනවද අතීත අනාගත වර්තමාන වශයෙන් මොකද වෙන්නේ කියලා දැන් එතකොට ද්විමාන රූපයක බලන්න ඕනේ. අරමුණේ මූණට මූණ දාලා තියාගෙන ඉන්න අතර අරමුණේ හැසිරීම අරමුණේ රංගණය අරමුණේ රචනය අරමුණේ භූමිකාව මේ ටිකට කියනවා ආකාර පඤ්ඤාති. ඉතින් මේ රචනාවක් කවුරුනේ වාරා කරලා ලියනකොට එයා මේ අරමුණ වෙනස් වෙන හැටි කියන තරමටම තියුණුණා තීක්ෂණ නම් ඒකට කියන්න ඕනේ සටහන විතරක් නෙමෙයි ආකාරයක් දකිනවා. මේක වැඩි වේලාවක් බලන්න හිටියොත් ඔයාලට විශාල ඥානයක් පහළ වෙනවා. එතකොට මේ අරමුණටම අදාළ සටහන් ආකාර සමාදන් වෙලා ඒක අනුග්‍රහ කළොත් ඒකට සප්පාය කරනු සැලසුවොත් ඒ අරමුණේ ස්වභාවික ලක්ෂණ ඒකට කියනවා ගති කියලා. ඒවට කියනවා භාව ලක්ෂණ කියලා. හරියටම කියන්න පුළුවන් කාන්තාවක් දිහා බලන විට ස්ත්‍රී භාවයේ තියෙනවා ස්ත්‍රී ගති තියෙනවා ස්ත්‍රී ස්වභාවයේ තියෙනවා. පුරුෂෙක් දිහා බලන විට පුරුෂ ගති පුරුෂ භාව පුරුෂ ස්වභාව තියෙනවා. පක්ෂික් දිහා බලන විට පක්ෂයාට භාව ගති ස්වභාව තියෙනවා. උර්ගයාට තියෙන උර්ග ගති ස්වභාව. ආන්න මේවා දැක්කහම ඒක හරි විදුහුරු දර්ශනයක්. හැම කෙනාම එයාටම ආවේනික වෙච්ච හැසිරීම රටාවක් තියෙනවා. ස්වභාව ලක්ෂණ තියෙනවා. ගති තියෙනවා. අපි මේ කතා කරන භාෂාවේ කවදාකවත් ඌව දැකලා නෙමෙයි කතා කරන්නේ. මේ මූණිච්චාට මූණ දෙකපු ගමන් සටහන දක්වව අපි කච්ච 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 ගන්න පටන් අර ගන්නවා. අපිට විසුමක් නැහැ සටහන ආකාරයක් වෙන හැටි බලන්න. ආකාරය ස්වභාව ලක්ෂණයක් වෙන හැටි බලන්න. ඒ නිසා කතා කළොත් අර්ධ දැනුමින් තමයි කතා කරන්නේ. හොඳට බලන්න හිටපු එක්කනාට කතා කරගන්න බැරුව යනවා. කතා කරන්න ඉස්සෙල්ල මේක වෙනස් වෙනවා. නම් කරන්න ඉස්සෙල්ල මේක වෙනස් වෙනවා. මම මේ කියන්න දන්නේ මේකයි කියලා හැරෙනකොට පෙරහැර ගිහින් ඉවරයි. ඒක නිසා සටහන් ආකාර සහ ස්වභාව ලක්ෂණ කියන මේ තුන බලන්න නම් පෙරහැර යනකොට නටනවා යනකොට පෙරහැර බලන්න බෑ. පෙරහැරින් අයින් වෙලා හන්දියකට වෙලා ඉඳගෙන පෙරහැර දිහා බලන්න. ඒ නිසා සාමාන්‍ය ආනපනෙ අහුණාට ආනපනෙ විනාඩි 10ක් 15ක් හිටියට ඒ දෙකම සුදුසුකමක් කරගෙන ඒ විනාඩි 10 15 ඇතුළත ආනාපානෙ ප්‍රිය වුණාද අප්‍රිය වුණාද ගොරෝසු වුණාද සිව් වුණාද ලං වුණාද ඈත් වුණාද අතුරට ආවද පිටතට ආවද වෙනවත් එක්කම දැක්කද පහුවෙලාද දැක්කේ එන්නත් ඉස්සල බල බල හිටියද කියන මේ 11 ආකාරය උදාරණසි දේශනා කළා. ඉතින් මේ 11 ආකාරයම දකින්නකම් කොච්චර අපි
කෑ ගැහුවා තාම ආනාපාන දැකපු කෙනෙක් කියන නම්බුව දෙන්නේ නැහැ බුදු කෙනෙක්. එයා කියනවා සමතේ විපස්සනා බවටපත් වෙන්න ආනාපානෙ දැක්කට ඒකම නැවත බලන්න. ඒකම නැවත බලන්න ආස්වාද ප්‍රසවාස දෙක වෙනසක් නෙවෙයි. ආස්වාසෙන් ආස්වාසයට වෙනස. ප්‍රසවාසෙන් ප්‍රසවාසයට වෙනස. වමතිල ඊගා වමතින උඩ දැනෙන වෙනස. මේ වගේ බලාන හිටියොත් පළවෙනි බත් පිට කනකොට දැනෙන රස. දෙවෙනි බත් පිට කනකොට කොහොමද? තුන්වෙනි බත් පිට කනකොට කොහොමද? හතරවෙනි බත් පිට කනකොට කොහොමද? දුවට පිපාස වෙලාවක වතුර වීදුරක් බොනකොට පළවෙනිම වතුර වීදුර පිළිබඳ ඇති වෙන ආකල්පය මොකක්ද? එක උගුරක් ගිල්ලට පස්සේ කොහොමද? දෙකක් ගිල්ලට පස්සේ කොහොමද? කොහොමද වතුර පිළිබඳ තිබුණේ සාතර ගතිය ලඟ වෙන හැටි ඇත්තේ නැහැටි. මෙන්න මේ විදිහට බැලුවොත් මේ හැම වස්තුවක්ම අපිට කාලානුරූපව මොකද්ද උගන්නනවා. ගෑනු කෙනෙක් වෙන්න පුළුවන්, පිරිමි කෙනෙක් වෙන්න පුළුවන්, උගත් කෙනෙක් වෙන්න පුළුවන්, නූගත් කෙනෙක් වෙන්න පුළුවන්. මේ ඔක්කොම උගන්නන දෙයට බුදුහාමර එක වචනයක් දානවා. මේ ඔක්කොම සන්තතියක්. ආශ්‍රව ප්‍රසාරය ගත්ත සන්තතියක්, හුස්ම ගත්ත සන්තතියක්, පිම්බි මැකිලිම ගත්ත සන්තතියක්, වම දකුණ ගත්ත සන්තතියක්, කනවා ගත්තත් බොනවා ගත්තත් යනවා දැක්කත් එනවා දැක්කත් මේක ක්‍රියාවලියක් තියෙනවා. මෙනි මේ සන්තති ලක්ෂණය මේ විපස්සනාට පත්වෙච්ච හිතක අනිවාර්යයෙන්ම පාටියට සීල් එක ගැහුවා වගේ බලාන ඉන්න හැම දෙයක්ම අපි නිසන්නවනේ භාෂාවෙන් කියන්නේ ගොජේ දකින්නයි කියන්නේ. නිකන් ගොජයක් වගේ ගොජ 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 කගති. ඒකේ මුනත හැම වෙලාවෙම විනාස වෙනවා. නම කියන්නේ ඉසල වෙදයක් පාටපත් වෙනවා. ඉතින් මේ ගොජේ දිහා බලන්න පුදුම අකමැත්තක් තියෙනවා මිනිස්සයා. සත්‍ය දකින්න කැමති නැහැ. ඒ ගොජේ මම කියා ගන්න බෑ. මොකද ඒක සනාතනම අනේකක්. උදේට කනවා දවල්ට කනවා ආයෙ උදේට කනවා දවල්ට කනවා නැත්නම් ගියෝ නම් උදේට දවල්ට රැයට තුනටම කනවා. එකම දේ ඔය ලේන කූඩුවේ දුවනවා වගේ පවුරු ගග දුව 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 ඉන්නවා. එයා හිතනවා යා දුවන විදිහට නෙමෙයි මන් දුවන්නේ මං ඊයේ දුවපු විදිහට නෙමෙයි අද දුවන්නේ කියලා කොහොම කෙරුවත් මේ සන්තති කියන වචෙන් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ යම් කිසි කෙනෙකුට අවශ්‍ය කරන්නේ භාවනාවේදී මේ සන්තති ලක්ෂණය දක්වා හිත ගෙනියන එක විතරයි. මේ දේවල් උහේ සිද්ධ වෙනවා. අර පොඩි දුව කියනවා වටේට ගිනි ගන්නවත් තියෙනවා පිම්බීම හැකිලිමත් තිබිලා නැති වුණා හිතත් ගල් වෙලා තියෙනවා ඔක්කොම යනවා කවුරක්වත් ඕනේ නැහැ. නොකෝම ප්‍රවාහ නොකෝම ගොජයක් ඔක්කොම සන්තතියක්. ඒකට බය හිතෙනවා. ඉතින් ප්‍රශ්නයක් තියෙනවා පොඩි දරුවෙකුට මේ වගේ ගැඹුරක් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ කොච්චර කල් ගියාමද කියලා. අවුරුදු 6 තමයි සාමාන්‍යයෙන් දාලා තිබ්බේ. මොකද අපේ ස්නායු පද්ධතිය තහවුරු වෙන්නේ අවුරුදු 6. අවුරුදු 6න් පස්සේ ඔක මෙත් ඇහිනවා. නාකි වෙනවයි කියලා කියන්නේ. ඊට පස්සේ ඔක වෙනස් කරන්න බෑ. ඒ ගත්ත ඒක දිගේ තමයි යන්නේ. සිංහල බෞද්ධයා කියන්නේ. ලංකාවේ කතෝලිකයා කියන්නේ. ලංකාවේ මුස්ලිම් අච්චා ලංකාවේ මුස්ලිම් කියලා. ඒ ගත්ත එක රකින්න මිසක් ආ මේ මනුස්ස හිතට මේ ඕන එකක් ගන්න පුළුවන් බව මුඛාවත් කැමති නැහැ. ඒ කියන්නේ විපස්සනාවට කැමති නැහැ. අපිට ඕනේ අර අපිට අන්දලා තියෙන රාමුවේ හැටියට කරත් බැඳගත්ත අස්සයා වටපිට බලන්න බැරි වෙන දෙපැත්තෙන් ඇස් දෙක වහගෙන ඌට ඉස්සරහට යන්නේක විතරයි කරන්න පුළුවන්. අපිට හරි කැමති ඒ වගේ වටපිට බලන්නේ නැතුව අපේම අර ගෙයි මැඩියා වාගේ ලිම් මැඩියා වාගේ ඒක දිගේ යන. ඉතින් කියන්නේ යාට සමත සම්මාදිටිය තියෙනවා වෙන්න පුළුවන්. මොකද විපස්සනා සම්මාදිටිය කැමති නැහැ. අනිච්ඡං කියන එකට කැමති නැහැ. වෙනස් වෙනවා දකින්න කැමති නැහැ. වෙනස් වෙන බව යන්තම් හරි භාවනාවට ආපු ගමන් එයා ප්‍රශ්නයක් විදිහට අහනවා මෙන්න මෙහෙමුනේ ඇයි? じゃあ ඒකට විරුද්ධ චෝදනාවක් දෙනවා. පෙස්සම් ගන්න. ඒම වෙන්න බෑ මේක එක විදියටම තියෙන්න ඕනේ. ඒ කියන්නේ භාවනා කරන සමත සම්මාදිටිය හිටියට විපස්සනා සම්මාදිටිය පහළ වෙච්ච නැති කෙනා නිච්ච සංඥාවේ ඉන්නේ. එයාට වෙනස් වෙනව පෙන්වන්න බෑ. කලගුණේ වෙනස් වුණොත් රණ්ඩු. ආණ්ඩු වෙනස් වුණොත් රණ්ඩු.
මොන දෙයක් කර වෙනස් වුණොත් බෙසංගහන. මේ බෞද්ධය කියලා කියනවා. ඒකලක දන්නවා මේ හැම වස්තුකම අනිච්ච දුක්ඛ අනත්තන් තියෙන බව දන්නවා. හැබැයි ඒක පේනකොට වක්කාර ලකුණු පහල වෙනවා. ඇද්දගෙන වැටෙනවා. කරකෙන්න පටන් ගන්නවා. එහෙන් රත් වෙනවා මෙහෙන් සීතල වෙනවා. මේ වහිනවා වගේ තේරෙනවා. මේ ඇඟ පුරා කූඹි දුවනවා වගේ තේරෙනවා. අකුණු විදිරි ගහනවා වගේ තේරෙනවා. තල්ලු කරලා තැරියා වගේ තේරෙනවා. මොකද අර නිට්ටයයි 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 කියන හිරපුදී ඇස්පනා පිට අනිච්ච බව පේනකොට වක්කාර ලකුණු පහල වෙනවා. ආසාත්මක ලක්ෂණ පහල වෙනවා. ඉතින් කියනවා එහෙම වෙලාවට භාවනා නොකරන පිරිසතර ඉන්නෙපයි කියලා. අරිජිත වැඩි වේපත් වෙච්ච ගමන් පුරුෂයන් අතරට යවන්න එපා. ගියොත් කෙලෙසනවා. ඒක නා භාවනා කරන ඇත්තෙක් ඉන්නවා. කර කල්යාණ මිත්‍රයෙක් එක්ක ඉන්නවා. ඒකල ඒක හෙලි කරනකම් එයා ලව්වම හෙලි කරනකම් එහෙ යන්නයිද. හර කියන්නුනේ මේ පේන්න පුළුවන් පිනොත් වසංග ගන්න එපා. වසංග ගත්තොත් පිළිකාවට යනවා. අතුලට ගියොත් මේක පිළිකාවට යනවා. හෙලි කරපන්. උඟ දෙනෙක් මේක පුද්ගලිකයි රහසිගතයි කියලා හෙලි කරන්නේ. ඒ කියන්නේ ඒ තරම් අකුසලයට කැමති. ඒ තරම් මේ අකුසලේ මම කියා ගන්න කැමති. කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේ මේ සෙනග ඉන්න තැන කියන්න බෑ කියන්නේ. එහෙම මෙහෙම මුකුළු පහනවා, ඉඟිබිඟි පහනවා, පැංගිරි වීසි වෙනවා හැම එකම එක. ඉතින් අර කමටහන් වාර්තා ලියනකොට අයිතිකාරයා නැතුව කියවනකොට කට්ටිව බෙසම දාලා කරවන බලා ඉන්නවා. අස්සයා වැඩ කරයිද නැද්ද දන්නේ නැහැ. චිට් එක දාලා බලා ඉන්න වගේ ඉන්න පුළුවන්. ඒක පොඩි ජොලියක් තියෙනවා. මම කරන්නේ ඉඳලා හිටලා බලන්නේ එකෙක් ඇදලා ගන්න. අද දෙකක් අණිනව මුල්ලට හේතු කරලා හොදි බහින්න යන්නට පස්සේ කට්ටියගේම කමටහන් සුද්ධ වෙනවා. කට්ටියටම ඕන් ලේබඩ යනවා. ඕන් වක්කාර වෙනවා. ඕන් අර දිවර තියෙන පෙත්ත තියාගන්න වෙනවා. ප්‍රෙෂර් නගිනවා. හරි දේවල් ගොඩක් සිද්ධ වෙනවා. ප්‍රතිගොල පුත්කලිකෝ ලියලා යන ස්වාමීන් වහන්සේ කරන වැඩේ නිසා අපිට රැට නිඳ යන්නේත් නැහැ. මේ ලස්සන රුවල තියෙන බත් එක්කන්නත් බෑ. මේ 3D වෙන්න ටෙලිවිෂන් බලන්නත් බෑ. මේ භයානක රෝග රාශියක් තියෙනවා. අපි ඊයේ ගියා මේ ඊයේ ගියේ නෑ. ඊයේ සාකච්ඡාවට සම්බන්ධ වුණා. ඒකට ගියා මං ගියේ ඉස්කෝලේ 6 පන්තියේ ළමයින්ට මුළු අවුරුද්ද පුරාම සතිය කෙරුවා. එළමයි දැන් 7 අවුරුද්දේ 7 නිවසරේ. එළමයි මුළු ඉස්කෝලේම ගණන් වලට දක්ෂ වෙලා. කීකරු වෙලා ගුරුදෙකුරු සංගමේදී දෙමව්පියෝ කියනවලු මේ ළමයි ගෙදර ගියා ටෙලිවිෂන් බලන්නේ කියලා. මෙතේ එක උගන්නන්නට හුඟක් ප්‍රේස වෙච්ච කරදර ගත්ත ලොකු සර් දෙවෙනි ලොකු සර් කියනවා ස්වාමීන් වහන්සේ ඒ තරමට වෙනසක් වෙලා තියෙනවා. ඇයි මේක ඔක්කොටම කරන්නේ නැත්තේ කියලා අහනවා. ඒකට සතිපාසල කරන කට්ටිය කිව්වා අලුත් 6 පන්තිරත් අපි පටන් ගත්තා. ඒගොල්ලත් අපි මේක අවුරුද්දක් දුන්නොත් ඒ ළමයි මේ ඩිස්නිලන්ඩ් වල ඉන්න සත්තුත් එක්ක නෙමෙයි ජීවත් වෙන්නේ අම්මයි තාත්තයි එක්ක. අද ඔයගොල්ලෝ ගෙනත් දීලා තියෙ මේ කුණුහරුප මැජික් නලේ නිසා මායා නලේ නිසා උන් ජීවත් වෙන්නේ ඇමරිකාවේ චරිතත් එක්ක. ගෙදරින් අම්මල දාත්තල වෙන්නේ සත්තු වගේ. අර සත්තු අම්මා දාත්ත වගේ පේනවා. පොඩි දරුවෙක් ටෙලිවිෂන් ගේ නෑ නේ ගෙදෙට්ට. ගෙන්නේ මහයි කාලානේ. ඉතින් ඊට පස්සේ ඒක බලන්න අහනවා කිව්වට පස්සේ පුරුෂා අන්තරයේ කෙල්ලෙක් කරලා කෙල්ල දූෂණය වුණයි කියලා කෙල්ලට බැන වැඩක් නෑ නේ. ඒ කෙල්ලට අරසව දෙන්න ඕන. අන්නේ වගේ මේ භාවනා වෙදී ඒ දැනෙන ආසාත්මක ලක්ෂණ මෙව හෙලිකිරුවොත් සාසනයක් තියෙන වෙලාවේ හොඳ කෙනෙක් අහගෙන හිටියොත් කියාවි ඔන්න මෙහෙමයි මේකට කරන්න තියෙන්නේ කියලා. ඒකට වෙනම උපදේශපන්තියක් තියෙනවා. ඒක මේ භාවනාවට ආපු ගමන් එකනට දීලා හරියන්නේ නැහැ. ඒක යාගේ වමාර ගන්න ඕන. බහතෝරලා දෙන්න ඕන. ඔක කියපන්. ඔක මේ පුද්ගලිකයි රාජිකතයි කීකේ ඉන්නපන් කියපන්. හෙලි කරපන් කියලා. කියල්ලෙලල්ල මොනවා කරුවා කියල්ල. ඒගොල්ලෝ හිතනවා ඒ වගේ මේ පුද්ගලික දේවල්. ඉතින් මොනව කරන්නේ? කියන්නේ ඒ තරම් අකුසලයට කැමති. ඒ තරම් ඒ තමන්ගේ තියෙන මතිමතාන්තර හනමිටිය බමුණු මතමිටිය ඉසතියන්නේ කැමති. ඉතින් යතින් පොඩි ළමයි හරි අහිංසකයි. පොඩි ළමයින්ට මේක තේරුම් කරලා දෙන්න පුළුවන් උන් දන්නේ නැහනේ. උන් කියනවා. ඌව කියනකොට gedari නෝට අම්මා තාත්තා ගහන උන්ට.
එහෙම කෙලින් දේවල් කතා කරන්න එපා. මේ අපි කියන බොරු ටික කියන්නේ ඉගෙන ගන්න කිය. අම්මල සාත්‍තර පෞලෙ වන්ත අන්තික බල ගන්න කතාවල් අර පොඩි එකට දාලා ඇත්ත කතා කරන්න දෙන්නේ. හැම වෙලාවෙම වලක් කරනවා. අපි ගියාම පොඩි උන් අපිත් එක්ක ඉඟි බිඟි පාගෙන ළඟට ඇවිල්ලා සින්දු කියලා නටලා හරි සන්තෝෂිනෝ අම්මලාට පුපුරන්න තරහ. උන්ට කණ්ඩ බොඩ දෙන්නේ අපි. ගිදරින් ඉඳදී අපිට කතා කරන්නවත් නැහැ නේ මුං ගස්සගෙන ඉන්නවා මිසක බලන්නකො ප්‍රතිපාදල්ට ගියාම ඔක්කොම hina වෙලා නටලා සෙල්ලම් කරනවා කිව්වහම අම්මලාට හිතා ගන්න බෑ. ඉතින් එතනදී කමඨාන සුද්ධ කිරීම එතනදී මේක මේ කටයුතු කරගෙන අනේක ශාසනයේ කර වෙන තැනක් කරන්න බෑ. මෙතෙන්ට එන්නේ නැත්තේ ෂටගති නිසා මායාවී ගති නිසා වංචනික ගති නිසා. තමන් හෙලි කරන්න කැමති නැහැ. පුළුවන් නම් කියනවා ඉන්ද්‍රිය පරිවර්තය ඥාණයෙන් බල්ල මගේ හිත බල්ල කමට හන්දෙන්න කියලා. මේ අනුගේ කක්කුසිය උදන්ට කොමත් තියෙනවා කාටවත්. ඔබට ඕනේ නම් ඔබ කක්කුසිය එළියට දාපන් අපි සුද්ධ කරලා දෙන්නම්. කාගත් ඇඟිල්ල ගැහුවොත් කිම අපිට කියાવી මේ අපේ පෞද්ගලික ජීවිත වලට ඇඟිලි ගහන්න එනවා කියලා. ඒ නිසා ඒ විපස්සනා සම්මාදිට්ඨිය කියන එක අද ඉන්නේ එකම විද්‍යාඥයෙකුටවත් තේරෙන්නේ නැහැ. උම් විහිං වහගෙන ඉන්නේ කට ගන්න බෑ ගන්න බෑ. ඒකට ලොකු අහිංසකමක් අවශ්‍යයි. ඒත් ලොකු ඍජු භාවයක් අවශ්‍යයි. මේක අපි ඔක්කොම ගොනු කරන්නේ සද්ධාව කියන වචනය ඇතුලේ. අපිට බුදුන් විශ්වාස නැතිකමයි මේ තියෙන්නේ. අතෙන්ද යනකම් විශ්වාසයක්. අම්මත කතා ඥාන සම්මාදීත්‍යෙත් විශ්වාසයි. සමත සම්මාදීත්‍යෙත් විශ්වාසයි. හැබැයි විපස්සනා යනකොට ගියල්ලේ ලල්ල ඒක අරගෙන ලබුණාත්මට යනවා. ඒක හංගගෙන ඉන්නවා. ඉතින් බුදුරජාණන්සේ දේශනා කරනවා තථාගතප්ප වේජිතෝ භික්ඛවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති න පටිච්චන්නෝ. මහණි තථාගත දේශිත ධර්මයක් ඒ අනුවත් හෙලි කරන්නේ බබලයි. වැසුනේ නොම බබලයි. පෘථජ්ජනයා කියන්නේම ධර්මයේ එනකොට පැකිලි පැකිලි පස්සට යනවා. අකුසල එනකොට පැනලා දෙනු. ඒකල කියන බලන්ඩෝ බලන්ඩෝ නරක වෙලාවටනේ වහින්නේ. කරන කරන දේ වර්ධිනවනේ. අල්ලපගිට මාසයන් නිතරම මට හෝනියම් කර කර ඉන්නවනේ කියලා කියනවා නෑ. මේ තමන් කරන්නේ මේ ධර්මයේ පෙනෙන මිච්ඡර අත්මනා පිට පොට්ටේ කුරුණක් පේන තරමට ගෙන ආපුවම මම පස්සට යන එකයි කරන්නේ කියන කිව්වොත් එයා හිතන මගේ පුද්ගල ජීවිතේට ඇඟිලි ගන්නවා. ඒ නිසා මේ කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය සමච සම්මාදිට්ඨිය පෞද්ගලිකත්ව රැකදේ. විපස්සනා සම්මාදිට්ඨිය ප්‍රසිද්ධියේ කුණු හේදීමක් කරනවා උසාවියේ. මෙන්න මවනකට හැටි. පසං ගන්න දෙයක් නැහැ. එහෙමනම් එයා පස්චිම භවිකෙක් වෙන්න පුළුවන්. මේ ජීවිතේදීම නිවන් දකින්න කැමති කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඒකට කවුරුත් බලපෑම් කරන්න හොඳ නැහැ. ඔබ මේකේ හෙලිකර යුතුයමයි කියන්න හොඳ නැහැ. හැබැයි එයාගේ කටින් අල්ල ගන්න ඕනේ. එයාට පසං ගන්න බැරි විදිහට කමටහන් වාර්තාවට ওই තොරතුරු එනවා. ආපුවම කියන මෙන්න මෙතන පොඩ්ඩක් බලන්න. මෙන්න මේක විශේෂණය කරලා බලන්න. මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් මට වැඩිපුර විස්තර කියන්න කියනකොට දිව බොරු කිව්වත් කට බොරු කියන්නේ නැති ගතියක් තියෙනවානේ. ආ හෙලි වෙනවා. ඉතින් ඒ හෙලිවීම කියන්නේ එක්කෙනෙක් එක්කෙනෙක් වෙනුවේ කම සමාජයක් පොදු කමට හන වෙන්න පුළුවන්. පසුගිය අවුරුදු 30 පුදුමාකාර වර්ධනයක් සිදු වුණා. සුද්ධ වෙන්න ඕනේ, සුද්ධ වෙන්න පුළුවන්. පිරිසේ ඉදිරියට ඇවිල්ලා ඒ සබකෝල ගති පැත්තක දාලා හෙලිකිරීමේ පුදුමාකාර වෙනසක් ඇති වුණා. අන්නේ හෙලිකිරීම පැත්තෙන් බලනකොට නම් සතිපාසල අපිට ලොකු දෙයක් ඉගෙනනවා. මොකද අපි එක පොඩි දරුවන්ට දුන්නා. අපි එක පිළික හැදිච්ච දරුවන්ට දුන්නා. ඉතාම පුංචි කාලේ ලිංගිකව අපචාර ලක්වෙච්ච දරුවන්ට දුන්නා. වීජි දරුවන්ට දුන්නා. බාලපරත කාර්යෙන් දුන්නා. කුඩු ගහපේ උണ്ട് දුන්නා. සේරම විවෘත වෙන්න පටන් ගත්තා. ඒ වගේ ඉන්න ඒ පරිවාසී නිලධාරීන් උත හුස්ම ගන්න බැරුව ගියා. මේ චෙක් කරපු කිසි දෙයක් නැහැ ළමයට මේ සතිමත් වෙන්න කියපු ගමන් ඒ ළමයා විවෘත වෙච්ච ගමන් එයා යාට සමාව දී ගන්නවා අලුත් ජීවිතයක් ලබනවා. මේකට අපි කියනවා සංනිවේදනය කියලා. අපි මේකට කියනවා මුලිච්ච වෙනවයි කියලා.
විෂයාභිමුඛ භව පච්චපට්ඨාන කියන අදාළ මාතෘකාව අදාළ කෙනා ගාට ගියාම පැකිලීමක් නැතුව කියන. ඒක වසංගනික තමයි පුද්ගලිකයි රහසිගතයි කියන්නේ. ඒක තිබුණ ඊට තියෙන කාලේ පුද්ගලික රහසිගත තියෙන කාලේ බුදුවරු කී දෙනෙක් පහළුණත් අපිට ආලෝකයක් ලැබෙන්නේ නැහැ. අපි ඊට පායලා තියෙන ජනේ ලොක්කෝම වහගෙන දොරවල් ලොක්කෝම වහගෙන අන්ධකාරයි අන්ධකාරයි කියලා ගේ ඇතුළේලා ඉන්නවා වගේ කවුරු හරි ඇවිල්ලා කිව්වොත් ඇයි වාහේ දොර අරපංකෝ ජනේල අරපංකෝ එළියක් එයි කියලා අරින් බෑ. ඇතුළේ අන්ධකාරයි කියලා කියනවා. අන්නේ වෙන සත්‍ය වෙනකොට මානවය පිළිබඳ පුදුම අනුකම්පාවක් ඇති වෙනවා. කම්මසගත ඥාන සම්මාදිට්ඨි සමස් සම්මාදිට්ඨියට වඩා විපස්සනා සම්මාදිට්ඨිය ඇති වෙච්ච ගම මානවය පිළිබඳ අනේ මොන කොරන්නේ ඉතින් යා මේ තමන්ගේම දුක අරසා කරගෙන පෙට්ටකමක දාලා යතුරු දාගෙන යතුරු ඉනිය ගහගෙන ඒක වෙනුවෙන් කචුකුචු ගන්නවා මෙච්චර ලස්සන ආලෝකයක් ඉරක් පායලා තියෙද්දි ඉතින් ඒ නිසා කියනවා යන්න පාරක් තිබේ නම් ඇස් හොඳට තිබේ නම් කිම බැදිවල යන්නේ මං මුල ආවු එකෙකුසේ ඒක ගොඩාක් අදාළයි ලංකාවට උද අනික් රටවල මේක නෑ මේ ඉග නියු නෑ අපිට අපේ අම්මලා තාත්තලා කියලා දීලා තියෙනවා පොඩ්ඩක් මේ පැත්ත තාම පන්සල කියන එක තියෙනවා තාම ත්‍රිපිටකය කියන එක තියෙනවා තාම සංඝයා කියන එක ඉන්නවා නමුත් අපි විවෘත නැත්තම් ඒකට අර මොනවා තිබුණත් හරියන්නේ නැහැ. ඒ නිසා අපි අවංකකම අපේ ඒ කියන නිහතමානීකම ධනි වචනෙන් කියන අහිංසකකම තියෙනවා නම් නිවන් දැක්කා වාගේ ඕන කෙනෙකුට ඊට පස්සේ මේක සුද්ධ කරලා දෙන්න පුළුවන්. ඉතින් අර ඒ අහිංසකකම නැත්තම් කිරි දියෙන දෙවියක් අඟුරු සුදු වෙන කලෙක් නම් නැත් කියලා කියනවා. පීල්ලේ අතට කලයක් නැමුවත් නොපිරෙයි කලේ හැටපැයකින් බැලුවත් ಗುಣමද එකා ಗುಣ නුවණින් වෙලුවත් උගේ ගතිය ඌනාරී මරුවත් කියලා කියනවා. ඉතින් අපිට අවශ්‍ය කරලා තියෙන්නේ මොකද්ද? අපිට කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය පහළ වුණා, සමත සම්මාදිට්ඨිය පහළ වුණා, විපස්සනා සම්මාදිට්ඨිය නොවේවා කියන ලොක් කරගෙන හිටියොත් ඇහුනත් පස්සේ බණ අහනකොට සමහර විටක මේක වෙනස්ව කල්පනා කරන්න ඉඩ තියෙනවා. ඇයි මම මේ අන්ධකාර කුටියක් ඇතුලේ මේ පුස්කන ගඳක් ඇතුලේ මේ ඉන්නේ? පොඩ්ඩක් මේක දොර අරගුවහම මොකද වෙන්නේ කියලා. නැත්නම් අපි පුද්ගලිකත්වේ බාර පාවා දුන්නා මොකද වෙන්නේ? අපි විවෘත වෙලියෙච්චාම මොකද වෙන්නේ කියලා. ඉතින් ඒකට එහෙම විවෘත වෙ හෙලි වෙන කල්යාණ මිත්‍යාගේ ආදර්ශේ හරිය වටිනවා. එහෙම නැත්නම් මේක අන්ධකාර ලෝකයක්. නමුත් මම පසුගිය අවුරුදු 20-30 ඇතුළත ඇති වෙච්ච වෙනස මං හිතන්නේ ඒ වෙනසෙන් වැඩියෙන්ම සතුට වෙන බුද්ධි විඳින අත්දකින්න කෙනෙක් මම මේ කතා කරන්නේ. ඔය සන්තෝෂෙන් කතා කරන්නේ. එnde පැත්තට නැමියාවක් තියෙන කාලෙක මං ඉඳගෙන කතා කරන්නේ. ඒ නිසා අද බණ ආපු දාවනා කරපු සීල දෙනාට මේ තමන් කරගෙන යන වැඩේ නැවතස් විපස්සනා ඥාන සම්මාදිට්ඨිය අනුව කල්පනා කරලා තමන්ගේ මේ ඇබ්බැහි ටික තමන්ගේ පුරුදු ටික, තමන්ගේ චේතනා ටික, තමන් මේ තරකගෙන යන පෞරුෂත්ව ලක්ෂණ ටික පැත්තක තියන්න එපා. ඒක පිළිබඳ යෝනිසෝ මනසිකාරයෙන් එහෙම නැත්නම් විප්ලවීය ක්‍රමයකට සලකා බලලා යහපත් යහ තීන්දුව ගැනීමට මේ පිනත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නතර කරනවා. සියලු දෙනාට සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.